ශ්‍රී අවුරුදු 30කට ආසන්න කාලයක් යුද්ධයක් තිබුණා. ඔබ දන්නවා මේ යුද්ධය අවසන් කරගන්න බැරි වුණේ ඇයි කියලා. හැමදාම අපි තීරණාත්මක තැනකට ගිහිල්ලා ආපස්සට හැරෙයි. කීප වතාවක්. ඔබ දන්නවද ඇයි කියලා. ඒ හැම අවස්ථාවකදීම අපිට අවශ්‍ය මානව ප්‍රාග්ධනිය. මිනිස්සු හිටියේ නැහැ. යුද්ධ ඉස්සරහට යන්න නම් ඒහා සමාන පිරිසක් යුද්ධ පිටිපස්සේ ඉන්න ඕන. නැත්තම් බැටල් එකක් කරන්න බෑ. එතකොට ඇයි එහෙම වුනේ? ආණ්ඩුවට සල්ලි තිබුණා නම් ආයුධ ගන්න සල්ලි තිබුණා නම් කෆීර් යානා ගන්න මිග් යානා ගන්න ඇයි බැරි වුනේ? බැරි වුනේ හමුදාවට මිනිස්සු වැඳුනේ නැහැ. වැඳුන මිනිස්සුත් පළවෙනි නිවාඩුවේම ගෙදරාවට පස්සේ බිරින්දෑවරු විශේෂයෙන් දරුවන් ගේ ඇවටිල්ල මත පෞතරයක් ආපහු ගියේ නැහැ. ඒ 70% ඉක්මවා ගියා. ඒ නිසා තමයි ඇත්තටම මේ යුද්ධය අදාළ වුනේ. සමහර වෙලාවට ඒ සඳහා අවශ්‍ය දේශපාලන ධෛර්යය නොතිබුණ බවත් ඇත්ත. දේශපාලන කැපවීම නැතිබුණ බවත් ඇත්ත. නමුත් ඒ සාහරපු අවස්ථාවවලදී එහෙම නොවුනේ. අපිට අවශ්‍ය මිනිස්සු හිටියේ නැති. මිනිස්සු බඳ ගන්න බැරි නිසා. ඇයි බඳ ගන්න බැරි වුනේ? ඒ මිනිස්සු මරණයට බයද? ඒ මිනිස්සු යුද්ධයට බයද? ඇයි බය නිසා ආවේ නැත්තේ? නැහැ. ඒ හැම වෙලාවකදීම ඔබ දැකලා ඇති පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් දානෝ හමුදාවේ ඇබෑර්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඇබෑර්තු ඇත කියලා කළු පාට ඇඩ් එකක් දානෝ දිනමින පත්‍රේ. සොල්දාදුවට උස මෙච්චරයි පළල මෙච්චරයි දිග මෙච්චරයි කියලා දානවා. හැබැයි ආවේ නැහැ. මට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හම්බුනේ මාවිල්ලාරු සොරවුව වහපු වෙලාව. යුද්ධය පටන් ගන්න ඕන මෙන්න තියෙන්නේ. මම එතුමා කලින් හඳුනගෙන හිටියේ නැහැ. අපේ ආයතනය ලංකාවේ අංක 1 දැනීම් කරන ආයතනය ලෙස ඒ ජයග්‍රහණය කරලා චිලිස් අවෝඩ්ස් කියන සම්මාන උළෙලෙදී ඒක පත්තරේ ගියාම එතුමා මේක දැකලා ඒ පත්තරේ එඩිටර් බන්දුල ජයසේකරට කතා කළා මට එන්න කියලා තමයි මම එතුමා හම්බුනේ. එතුමා මට මේ ප්‍රශ්නේ කිව්වා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නිසා තමයි මේ යුද්ධ ඉස්සරහට යන්නේ නැත්තේ කියලා. එතුමාට මගෙන් ඇහුවා නොමිලේ දැනීමක් කළ දෙන්න පුළුවන්ද අර ඇබෑරතු නැත වෙනුවට ඊට වැඩිය ලස්සන එකක් කියලා මට කිව්වා. ඇමරිකාවේ මේ සෝල්ජර්ස්ලා රික්‍රූට් කරන කැම්පේන්ස් මෙහෙමයි දාන්නේ කියලා. එතකොට මම මෙතුවා එහෙම කිව්වට මම කල්පනා කරා ඊට වැඩිය ලොකු ආකල්පමය වෙනසකින් තොරව මේගොල්ලෝ බඳවා ගන්න බෑ කියලා. මම සුමාන තුනක් විතර සමීක්ෂණයක් කෙටි සමීක්ෂණයක් කරලා ඒ සමීක්ෂණය තුළ මට තේරුණා මේ සොල්දාදුවා පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ සොල්දාදුවාගේ වටේ ඉන්න පවුල පිළිබඳ ප්‍රශ්නයක් සමාජය පිළිබඳ ප්‍රශ්නයක් සොල්දාදුවාට පමණක් කතා කරලා ඔහු රණවිරු අය ඔහු අභීත ශ්‍රී ලාංකික පුත්‍ර රත්නය කියලා තුවක්කුවක් එල්ලලා ඇඩ් එකක් දැම්මට වැඩේ හරියන්නේ නැහැ කියලා අපිට තේරුණා. තේරෙන ප්‍රධාන හේතුවක් මට මම මේ ගෞරවය දෙන්න ඕනේ අවස්ථාවට මම මේ වගේ දේශනයක් අහගෙන හිටියා. ඒ වෙලාවේ මා මිත්‍ර ඩයන් ගෝමස් කියලා අර ප්‍රසිද්ධ බොක්සිං මේ ක්‍රීඩකයා සහ මේ කලමනා මේ කෝපරේට් වර්ල්ඩ් එකේ හිටපු ආයතනික පුරවැසි ඔව් කිව්වා ඒගොල්ලෝ කරපු සමීක්ෂණයකදී හෙළිුණා අපේ ගාමන් ෆැක්ටරිස් වල වැඩ කරන කාන්තාවන් අතර කරන ලද සමීක්ෂණයක්. එතුමා වැඩ කරේ එතකොට මාස් කියන සමාගමේ ලංකාවේ ලොකුම ගාමන් ෆැක්ටරිස් තිබුණු සමාගමේ. එතුමා සමීක්ෂණයක් කළා බැලුවා මේ කාන්තාවන්ට ආමන්ත්‍රණය කරන්න නම් කොයි වගේ කෙනෙක් පාවිච්චි කරන්න ඕනද කියලා බ්‍රෑන්ඩ් මැස්කොට් හැටියට අපේ භාෂාවෙන් කිව්වොත් කවුරු වගේ චරිතයක් දාලාද මේක උස්සන්න පුළුවන් කියලා සමීක්ෂණයක් කළා තිබුණා. මේ සමීක්ෂණේ එවකට හිටපු ජනාධිපතිවරිය වන චන්ද්‍රිකාගේ නමත් ලෝකේ අපේ රටේ වඩාත්ම වේගෙන් දුවපු සුසන්තිකත් ඒ වෙලාවේ මාස්ටර් බ්ලාස්ට් වෙච්ච අපේ සනත් ජයසූරියත් ඇතුළු නම් විශාල ප්‍රමාණයක් මේ සමීක්ෂණයට දාලා තියෙනවා. මේක 40,000ක් වනේ ඒ වේ සේවක පිරිසට යවලු. ඉතින් මේ එතුමා ශාලාවෙන් ඇහුවා ඔබ හිතන්නේ කවුරු වගේ කෙනෙක් මේ කාන්තාවන් කැමති වෙන්නේ නැද්ද ඒගොල්ලගේ වීරයා හැටියට. ඉතින් අපි ඔක්කොම උත්තර දුන්නා අපි හිතුවා ඒ වෙලාවේ සුසන්තිකා තමයි වේගයෙන්ම දුවන්නේ අපේ වීරයා. ඒකෙන් දෙකක් කෙලි වුණා කාන්තාවන් අකමැති බව ඒ සමීක්ෂණයෙන් තේරුණා. ඒ නිසා සුසන්තිකාගේ නම ඒකේ තිබුණේ නැහැ. දන්නවද? එහි ඔවුන්ගේ වීරවරයා වෙලා තිබුණේ මියගිය කෙනෙක්. ඔහු වෙන කෙනෙක් නෙමෙයි ඩෙන්සිල් කොබෙකට්. ජෙනරල් ඩෙන්සිල් කොබෙකට්. ඒගොල්ල මේ රිසර්ච් එකට දාලා තිබු නම් වල එකක්. එතකොට ඒගොල්ල ෆර්දර් රිසර්ච් කරා මොකද මේ මැරිච්ච කෙනෙක්ගේ නම මේගොල්ල තෝරගත්තේ කියලා අතිමහත් බහුතරයක් ඒගොල්ලගේ වීරවරයා හැටියට. මේ කාන්තාව. ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් බව හැබැයි මිය ගිහිල්ලා. ඒ එතකොට ඒගොල්ල හොයාගෙන තියෙනවා මේ හැම කෙනෙක්ගේම මේ කාන්තාවගේ හැම කෙනෙක්ගේම කවුරු හරි කෙනෙක් අතිශය සමීපතේ හමුදා තුනෙන් එකකට සම්බන්ධයි. මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා හරි බොයෆ්‍රෙන්ඩ් හරි කසින් හරි කවුරු හරි කෙනෙක් සම්බන්ධයි. ඒ නිසා මේගොල්ලා මේක ඇතුලේ ජීවත් වෙනවා. ඒ වීරත්වය තුල අපි කොහොම හරි මේකත් ප්‍රයෝජනෙටගෙන එතකොට මගේම සහෝදරයත් හමුදාවේ අදටත් හමුදාවේ එයා ෆෝස් එකේ එයා වෛද්‍යවරේ. එතකොට මගේ අම්මගේ හැඟීමුත් ප්‍රයෝජනෙට අරගෙන මගේ අම්මා කොහොමද මගේ සහෝදරයා එතකොට එයා හිටියේ පලාලිවල
ඒ සියලු දේ අරගෙන කැටිකල්ලක් අරගෙන තමයි අපි ලිව්වේ අපි වෙනුවෙන් අපි ගියේ මූද දෙබෑ කරනා කියන ගීතේ. ඒක මම පුද්ගලිකව ලියපු ලයින් එකක්. මම ගිහිල්ලා නයනානන්ද කියලා අපේ මිත්‍රෙක් හිටියා අපේ කොපිරයිටර් කෙනෙක් අපේ ඒජන්සි එකේ මම එයා ගාව වාඩි වෙලා කිව්වා නයනේ මේකයි මැච් එක. මේ විදිහට ලිව්වොත් තමයි මේ කාන්තාව උස්ස ගන්න පුළුවන්. මව බිරිඳ හෝ පෙම්වතිය. අපේ ඉමීඩියට් ටාගට් එක. හැබැයි අපිට ඕන සොල්දාදුවත් බඳවා ගන්න. අපි කතා කරන්නේ කාන්තාවට. දරුවෝ ගත්තත් දුවට. ඒ නිසා තමයි අපි වෙනුවෙන් අපි එක ඒ වීඩියෝ කෑ එක දැක්කොත් තේරෙනවා අර අපි ගැබිනි මවක් නැගිටලා කෝච්චියේ සීට් එක දෙන්නේ. එතරම් සංවේදී කරලා තමයි අපි ගත්තේ. ඔබ දන්නවද මේ ප්‍රතිඵලය වුණේ ඒ හමුදා තුනට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පුද්ගලයන් බදවා ගැනීමට හැකි වුණා. ලෝකයේ වාර්තාගත ඩිසෂන් කියන්නේ හමුදා හැරයාම වාර්තාගත මට්ටමට ලෝකයේම වාර්තාගත මට්ටමට අඩු වුණා. එතකොට යුද්ධයට ප්‍රාණය ලැබුණා අපිට ඕන තරම් සෙනග ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි ওই විදිහට ගහගෙන ගියේ. ඒතර ඔබ දන්නවා ඒ වීඩියෝ පටියේ රණ විරුවා නැහැ. අර උඩින් පණින බාහවලකු කොමාන්ඩෝ නෙමෙයි හිටියේ සාමාන්‍ය පියා මිතුරා පෙම්වතා ස්වාම් පුරුෂයා තමයි හිටියේ. ඒගොල්ලෝ ඇත්තටම ගත්තොත් ඒ වීඩියෝ පටියේ ඉන්නේ ඇත්ත මිනිස්සු ඇත්ත සොල්දාදුවන්. අපි කවුරුත් පිටින් ගත්තේ නැහැ. මේකෙන් සිදුවුණු ආකල්පමේ වෙනස මුළු සමාජය පුරාම දුව ගියා. මිනිස්සු යුද්ධෙත් එක්ක සාධනීයව ජීවත් වුණා. එහෙම නැතුව යුද්ධ ඉවර කරන්න බෑ. එහෙම නැතුව ඊට අමතරව සමාජයෙන් මේ බැඳීම නැතුව යුද්ධයක් ඉවර කරන්න බෑ. මොකද සමාජය ප්‍රතික්‍රියා කරනවා. මරණයක් ගමට එනකොට සමාජය ප්‍රතික්‍රියා කරනවා. ඒ ආර්ථික තත්ත්වය පල්ලෙහාට වැටෙනකොට යුද්ධය නිසා සමාජය ප්‍රතික්‍රියා කරනවා. එතකොට සමාජ සක්‍රීය සම්බන්ධයක් නැතුව ඒක ඉවර කරන්න බෑ. මොකද හේතුව අර මාධ්‍යවේදියා ඔය මං කිව්ව මාධ්‍යවේදී ඒ කාලේ ධනාත්මක මාධ්‍යවේදීන් බිහි වුණා. යුද්ධෙට ගිහිල්ලා තරගෙන රිපෝට් කරා. දැන් වගේ ඍණාත්මක නැහැ. අන්න එතෙන්ටයි මේ සියලු මුළු සමාජයේම අපි ගේන්නේ. මුළු සමාජයේම ගේන්න ඕන ධනාත්මකව මේ කියන්නා වූ ආකල්ප මේ වෙනසක් නැතුව මේ රට ගොඩ ගන්න බෑ.